ඉතින් ඉම්ලේ අතරවාශුද්ධ කෙහාට එක් කරගෙන යනවා. ඉම්ලේ හදන අතරවට බනින්න. හැබැයි ඉතින් අතරවා පැහැදිලි කරලා දෙනවා ඉම්ලේට. ඉම්ලේ මං කෑරි වෙනුවෙන් පොඩි දෙයක් කරා. මගේ යට යගේ ටොයිස් ලව් අරගෙන ආවේ නැහැ. වෙන ටොයිස් ලව් ගෙනාවෙත් නැහැ. හැබැයි අර පොඩි දරුවා ටික එයාලව එකතු කරගෙන මං කෑරිට පැහැදිලි කරලා දුන්න. එයාට තියෙන දේවල් එක සතුට වෙන්න පුළුවන් කියලා. ඇත්තම ඉම්ලේ අර දරුවෝ ඔය හදපු ඒ ඩෝල්ස්ලට ජෙනුවින්ලි කැමති වුණා. ඒ මම කියලා නෙමෙයි. මගේ දරුවන්ට කිව්වේ ඒ ටොයිස්ලා කෑරිකද කියලා අහන්න කියලා විතරයි. ඉම්ලේ පිළියෝ මී. මම මේ කියන්නේ ඇත්ත. ඉම්ලේ මට ඔයාගේ ධෛර්ය නැති කරන්න උවමනාවක් නෑ. ඒ වගේම මට ඕනේ කරන්නේ කෑරිගේ හිතේ තියෙන ධෛර්ය වැඩි කරන්න. අතර ඔය විදිහට දිගටම කතා කරනවා. ඉම්ලේ මම මේ කරපු දේ නිසා ඇත්තටම ඔයාට එහෙම කියනවත් එක්කම ඉම්ලේ අතරව වැළඳ ගන්නවා. ඒ වගේම ඇය හොඳටම අඬනවා. අතරවට හිතා ගන්න බෑ මොකද එකපාරටම සිද්ධුනේ කියලා. ඔහු ඉන්න තමත් ඉන්න ලෝකේ අතරමං හලා. ඉතින් අතරවත් ඉම්ලේව වැළඳ ගන්නවා. ඉම්ලේ කඳළු අතරින් හිනා වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අතරවගෙන් ඇය ඈත් වෙන්නේ. මෙයාලා මේ විදිහට හම්බ වෙනවා හොරාට මිස්ටර් ශර්මා බලාගෙන ඉන්නේ. ඔහු ඉම්ලේ අතරව වැළඳගෙන ඉන්න වෙලාවේදී ෆොටෝ එකක් අරගෙන මිස්ටර් ශර්මා කල්පනා කරනවා. ඉම්ලේ ඔයා මාව තමයි රිජෙක් කරේ. හැබැයි බලන්නකෝ මේ ෆොටෝස් වලින් මං ඔයාව කොටු කරගන්නේ කොහොමද කියලා. අතරවා කියනවා ඉම්ලේ ලැජ්ජාවෙන් වගේ බලාගෙන ඉන්නකොට. ඉවරයි මගේ ඒක ඉවරයි ඉම්ලේ. ඔයා හකරේ හැන්සම් බෝයි කෙනෙක්ව. මං දන්නවා ඉතින් මං වගේ කෙනෙක්ව දැක්කහම කාටුනත් කන්ට්‍රෝල් කරගෙන ඉන්න අමාරුයි. ඉම්ලේ කියනවා අතරවා ඔයා නම්. අතරවා කියනවා ඒ මගේ හැටි. පස්සේ ඉම්ලේ අනික් පැත්ත හැරිලා යනවා මෙතනින්. කොහමහරි ළඟ දවසේ උදේම මිස්ටර් ශර්මා ලොකු වැඩක් කරන්න තමයි හදන්නේ. ඔහු සොසයිටි එකේ ගාට කතා කරනවා. කතා කරලා කියනවා මේ පෝස්ටර් සේරම ටික මුළු සොසයිටි එකේම අලවන්න ඕනේ. ඒක තැනක්වත් අමතක කරන්න එපා. ඒ අතරේදී කැරි ටොප් ඉම්ලේ හදපු ලොකු ඩෝල් කෙනෙක්ව හම්බ වෙලා කැරි අනෙක් දරුවත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න ලෑස්ති වෙනවා. ඇය එතන වාඩි වෙලා ඉන්නකොට දකිනවා ඉම්ලගේ අතර වගේ මිස්ටර් ශර්මා ගත්තවර ෆොටෝ එක එතන බෙත්තේ ගලවලා තියෙනවා. කැරි ඒක ෆොටෝ එකක් ගලවගෙන එනවා. ඇවෙලා ඉම්ලිට පෙන්නනවා. කැරිටේ ෆොටෝ එක දැකලා හරිම සතුටුයි. හැබැයි ඉම්ලි ඉන්නේ ගොඩක් බය වෙලා. එතකොට ඉම්ලි අහනවා කැරි මේ පෝස්ටර් එක. කැරි කියනවා මම් මේක සොසයිටි එකේ හැමතැනම වගේ තියෙනවා අලවලා. ඒක හරි ලස්සනයි මම්. ඉතින් සොසයිටි එකේ කට්ටියම වගේ කතා වෙන්නේ මේ පෝස්ටර් එක ගැන. ඉම්ලේ බයෙන් බයෙන් වගේ එනවා. ගෑනු පිරිමි කට්ටිය බේදයක් නැතුව මේක ගැන කතා කරනවා. හැම නොටිස් බෝඩ් එකකම වගේ ගහලා තියෙන මේ ඉම්ලේ අතරව ඉන්න පෝස්ටර් එක. ඒ මදිවට හැමෝම කට්ටිය වැඩ ටික නවත්තලා මේ ගැන කතා වෙනවා. ඔන්න මිස්ටර් ශර්මා එනවා ඉම්ලි ගාවට. මිස්ටර් ශර්මා කියනවා ඉම්ලි නෝනා ආට ඕන කරේ මාව හැමෝම ඉස්සරහ එක්ස්පෝස් කරන්න නේද? ඒ නිසා ඉතින් මාත් හිතුවා සේරටම කලින් ඔයාව එක්ස්පෝස් කරන එක හොඳයි කියලා. මේක හරිම විනෝදයි. ඉම්ලි කේන්තියෙන් මිස්ටර් ශර්මා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඔයා ගීතයි හේමයි කටි එකත වෙලා වෙලා අහනවා මොනාද ඉම්ලි මේ? ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? මෙයාලා කටිය ඇඟිල්ල දික් කරන්නේ ඉම්ලිගේ චරිතයට. ඔයා ලොකු ලොකු කතා නම් කියවා මතකයි ඉම්ලි. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? කැයිරිත් හොඳටම බය වෙනවා මෙයාලා කටිය ඉම්ලිට බනින නිසා. තවත් කියන කෙනෙක් කියනවා ඉම්ලේ මේක සොසයිටි එකක් මිසක් ස්ටේජ් එකක් නෙමෙයි ආට එක එක නාඩගම් නටන්න. එතකොට එහෙම කියනවා මිස්ටර් ශර්මා එදා ඔයා මෙයට ගොඩක් උදව් කරා නේද? හැබැයි මෙයා එක විනාඩියක්වත් තව මෙහෙ ඉන්න නම් බෑ. මේ වගේ ගෑනු කට්ටිය අපේ සොසයිටි එකේ හිටියම අපි කොහොමද අපේ දරුවන්ව හදාගන්නේ? මිස්ටර් ශර්මා කියනවා හේම නෝනා ඔයා ටෙන්ෂන් ගන්න නැතුව ඉන්නකෝ. ඔහො ඉම්ලගේ දෙහවට හැලලා කියනවා දැන් ඉතින් ඉම්ලේ නෝනාට එයාගේ බඩු ටික පැක් කරගෙන මෙතනින් යන්න පුළුවන්. ඒ වගේම එයාගේ දුවවත් එක් කරගෙන යන්න. එතන එකතු වෙලා ඉන්න හැමෝම කට්ටිය කියනවා ඔහ් මේ කියන කතාව හරියට හරි මෙයා යන්න ඕනේ මෙහෙ. බය වෙච්ච පාර කැරි ඉම්ලිව තදින් අල්ලගෙන ඉම්ලි කියනවා විනාඩි දෙකක් ඉන්න. කැරි එන්නකෝ මාත් එක්ක. ඉම්ලි කැරිව චුට්ටක් එහාට එක් කරගෙන යනවා. පස්සේ අනාන ඉන්න කැරිව වාඩි කරවනවා එතන පුටුවකින්. ඉම්ලි හනෝ මොකද උනේ කැරි? ඇයි මේ අඬන්නේ? ඔයාට බයයිද? කැරි ඔළුව වන්නම ඔව් කියලා. ඉම්ලි කියනවා බය වෙන්න ඕනේ නෑ පුතේ. ඔයාට මතකයිනේ අපි ගෙම් එකේ පළවෙනි රවුන්ඩ් එක දෙන්න. අපිට දැන් දෙවෙනි රවුන්ඩ් එකක් දෙන්න වෙනවා. ඔයා දන්නවද මේ ගෙම් එකේ දෙවෙනි රෝල් එක තමයි කාටවත්ම බය නොවී ඉන්න ඕනේ කියන එක? කැරි බයෙන් වැවුලන ගමන් කියනවා
කාටවත් බය වෙන එකේ තරම් හොඳ නෑ. ඉම්ල කියනවා ඔහොම නෙමෙයි. හිතට හයිය අරන් තමයි කියන්න ඕනේ. කැරියා පව් කියනවා ඒක. ඉම්ල කියනවා very good. එහෙමනම් පුතේ ඔයා මේ දෙවෙනි රෝල් එක මතක තියාගන්න. අම්මට අක්කාලා එන්න. සෙරටම කලින් ඉම්ල මේ විදිහට කැරියව සංසුන් කරවුවා. ඊට පස්සේ තමයි ඉම්ල සොසයිටි එකේ කටින්න දෙහවට යන්න හදන්නේ. ඉම්ල කල්පනා කරනවා මං කාගේවත් ඇනම් පදවලට බය වෙන ශාතිය කෙනෙක් නෙමෙයි. හැබැයි මෙයාලා කට්ටිය එකතු වෙලා මගේ දුව වැඳෙව්වා. මගේ දුව බය කරා. මං ඒ කාවත් ලේසියෙන් අතාරින්නේ. ඉම්ල දෙවියන්ට කියනවා මට ආශිර්වාද කරන්න දෙවියනේ. කට්ටියම එකතු වෙලා බලාගෙන ඉන්නේ ඉම්ල අපහු එනකම්. ඉම්ල කියනවා මේ තරම් පොඩි දරුවෙක්ව ඔය විදිහට බය කරන එක ඒ තරම් හොඳ නෑ. හැම මෙතනට ඇවිල්ලා කියනවා ඒ දරුවෝ ඔයාගෙනේ. කරුණාකර ඔය දරුවවත් අරගෙන මෙහෙන් යන්න. ඉම්ල කියනවා මං මෙහෙන් කොහෙවත් යන්නේ. ඔයාලට සිද්ධ වෙලා තියෙන ලොකු වැරද්දක්. අනේ මේ ඉන්නේ මගේ. එහෙම කියන්න හදද්දී ආපහු මිස් ශර්මා මැද්දට පනිනවා. ඔහු කියනවා බලන්න ඉම්ලි නෝනා, රාජා මේ එක එක පිරිමි කට්ටියව ඔය විදිහට වැළඳගෙන ඉන්න එක ගොඩක් වැරදි දෙයක්. මෙතන ඉන්න ගෑනු කට්ටිය කියනවා අනේ මේ මිස්ටර් ශර්මා, ඔයා මෙයාගේ බොයෆ්‍රෙන්ඩ් වෙන්න ඇති. තවත් කෙනෙක් කියනවා මිස්ටර් ශර්මා අපි ඔයාට කලින්ම කියවුවානේ මෙයා මේ ලැජ්ජාවක් නැති ගෑනු කෙනෙක්. කොහොම හරි මෙයාලා කට්ටියම එකතු වෙලා ඉම්ලිට කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට අනෙක් පැත්තට ඉම්ලිට චෝදනා කරනවා දෙකෙන් දෙකටම. ඉම්ලි කියනවා මේ වෙන කවුරුවත් නෙමෙයි මගේ. ආපහු මිස්ටර් ශර්මා මැද්දට පනිනවා. ඔව් ඔව් අපිට තේරෙනවා, හැමදේම අපිට තේරෙනවා. හැබැයි ඉතින් අපේ සොසයිටි එකේ ඔය වගේ දේවල් වලට ඉඩ දෙන්න බෑ ඉම්ලි නෝනා. ඉම්ලි කියනවා අනේ දෙවියනේ මං කියන දේ චුට්ටක් අහන්න. ඉතින් ආපහු කැරි හොඳටම බය වෙලා අඬනවා. මාම් කියලා කෑ ගහනවා අය. කැරි කෑ ගහලා කියනවා මගේ මාම්ට පාඩුවේ ඉන්න දෙන්න. කැරි අඬනකම මං ඉම්ලිව වැළඳ ගන්නවා. හැම කියනවා ඔච්චර ඔයාගේ දරුවා ගැන හිතනවා නම් එච්චර රෑවලා ඔයා කාත් එක්කද හිටියේ ඉම්ලි? දැන් ඉතින් කියන්න ඔයා කාත් එක්කද හිටියේ? ඒකට උත්තරයක් දෙන්න වෙනවනේ. ඒක පාටම පිටිපස්සෙන් කටහඬක් ඇහෙනවා. ඇත්ත කියන්න කියලා මේ වෙලා දෙන වෙන කවුරුවත් නෙමෙයි අතරව. හැමෝම තේරුම් ගන්නවා මේ ඉන්නේ පෝස්ටර් එකේ ඉන්න කෙනා කියලා. අතරව දැකලා ඉම්ලගේ හිතටත් සනසීමක් දැනෙනවා. ඒ වගේම කැරිගේ මූණට හිනාවක් එනවා. මෙතනට අතරව විතරක් නෙමෙයි අතරවගේ ෆැමිලි එකේ හැමෝම කටේනවා. දේවිකා, ශිවානි, ගින්නි, දිව්‍යා, ආකාශ් කියා, රුද්‍රරාණ හැම දෙනාම ඇවිල්ලා අතරව කියනවා ඉම්ලි හැමදාමත් කතා කරන්නේ ඇත්ත. ඒ වෙලාවේදී කැරි කියනවා මංගේ ඩෑඩ්. කැරි ලගෙන ගිහලා අතරව වැළඳ ගන්නවා. අතරව කියනවා මංගේ බය වෙන්න එපා පුතේ. මොකද උනේ කියන්නකෝ. කැරි අඬන්න කියනවා මංගේ ඩෑඩ් මේ හැමෝම කට්ටිය එකතු වෙලා මාපට බනිනවා. එයා ගැන නරක විදිහට කතා කරනවා. අතරව කියනවා මංගේ කලින්නම් මට මෙයාලට උත්තර දෙන්න වෙලාවක් තිබුණේ නැහැ. හැබැයි දැන් මට ඕන තරම් වෙලා තියෙනවා. මෙයාලා අහන හැම ප්‍රශ්නකටම මං උත්තරයක් දෙන්න. අතරව අර පෝස්ටර් එක අතට ගන්නවා. අරගෙන එක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා අහනවා මොකද්ද මේ? අයියෝ ෆොටෝ එකක් ගන්නවා නම් මීට වැඩිය හොඳ ෆොටෝ එකක් ගන්න තිබුණානේ. හැබැයි කමක් නැහැ. ෆොටෝ එකේ ලොකු වැරැද්දකුත් නැහැ. මොකද ඉතින් ඉම්ලි ඉන්නේ මාත් එක්කනේ. එයා මාත් එක්ක ඉන්නකොට මාවත් ලස්සනට පේනවා. ඉම්ලි තාම ඉන්නේ ඉඳගෙන. අතරව කියනවා ඉම්ලිට කොහෙන්නකෝ? අතරව කෑ ගහනවා ඇති ඇති දැන් ඔය කියව ඇති මෙච්චර වෙලා ඔයාලා කියව කියවන හිටියේ. හැමෝම හැඟාගෙන ඉන්න ඉම්ලි දිහා නේද? දැන් ඔයාලට මවත් පේනවා ඇතිනේ. හැමෝම බලන්න මගේ දිහා. හැමදේම දැන් දැනගන්න පුළුවන්. එදා ජනේලෙන් පැනලා ඉම්ලිගේ ගෙදරට ආව කෙනයි, ඒ වගේම මේ පෝස්ටර් එකේ ඉන්න කෙනයි, දෙන්නම එක්කෙනේ. ඒ මම. ඒ කියන්නේ කැරිගේ තාත්තා, ඒ වගේම ඉම්ලිගේ මහත්තයා, අතරව රානා. එතකොට සොසයිටි එකේ ඉන්න කට්ටිය ගැස් ලොකු වෙනවා ඒ කතාවට. දේවිකත් එනවා මෙතන ඉස්සරහට. ඇය කියනවා ඔයාලා ඉම්ලිගේ ජීවිතය ගැන හරියට වද වෙනව නේද? හරි එහෙනම් ඉම්ලිගේ මුළු ෆැමිලි එකේම කට්ටිය දැන් අද ඇවිල්ලා ඉන්නවා. ඔයාලට පුළුවන් එයාලා හැම දෙනාම අද මුණ ගැහෙන්න. මං තමයි ඉම්ලිගේ නැන්දම්මා. නමට නැන්දම්මා. රුද්‍රරාණ කියනවා ඉම්ලි අපිට අපේම දුවෙක් වගේ. කැරි මෙතනට ඇවිල්ලා කියනවා ආච්චි අම්මේ සිය තාත්තේ. ඊට පස්සේ පෙළවලින් ශිවානි, මනීෂ්, දිව්‍යා කියයි ආකාශය දෙන්න දෙනවා මෙතනට. මොළ පවුල මෙම්ලි වෙනුවෙන් පෙනී ඉන්නවා. දෙවික අහනවා ඔයාලට තව මොනව හරි දැනගන්න තියෙනවද? අපේ බර්ත්ඩේ එක, කැමතිම පාට, කන්න කැමති මොනවද, ඔයාලට ඒ දේවල් දැනගන්න ඕනේද? එම්ල කියනවා අම්මේ ප්ලීස්. දෙවික අහනවා ඇයි අපි කටවහගෙන ඉන්න ඕනේද? දෙවික කියනවා අපි ආව මොන ගහන්න අප නිසා දැනගත්තා මේ සොසයිටි එකේ හැටි කොහොමද කියලා. මිස්ටර් ශර්මා ඉස්සරහට වෙලා කියනවා හරි හරි මෙහා
ඉම්ලි නෝනගේ මහත්ය වෙන්න පුළුවන්. හැබැයි ඉතින් වැළඳ ගන්නව නම් මෙයාලට ගයක් කියලා එකක් තියෙනවනේ. ඒක ඇතුලේ කරගන්න දෙයක් කරගන්න පුළුවන්නේ. අයි ප්‍රසිද්ධියේ විදිහට හැසිරෙන්නේ. සොසයිටි එකේ කට්ටියත් ඒ කතාවට එකඟ වෙනවා. ඉම්ලි ඉස්සරහට ඇවිල්ලා කියනවා, "මිස්ටර් ශර්මා, අත්තමයි මං ගොඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ. ඔයා මේ සොසයිටි එක ගැන හරියට හිතනවා. කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි මෙතන හම්බ වෙන්න තහන. ආදරෙන් යාලා වැළඳ ගන්න තහන. හැබැයි ඉතින් මහත්ය නැතුව තනියෙන් දුවත් එක ජීවත් වෙන ගෑනු කෙනෙකුට මේ සොසයිටි එකේ ඉන්න බෑ. මොකද සොසයිටි එකේ සෙක්‍රටරිගෙන් එක එක අයතු යෝජනා එනවා. පර්සනල් ඇසිස්ටන්ට් වෙන්න කියනවා. කෑම බිම බෙදා ගන්න එන්න කියනවා. අයතු යෝජනා කරනවා. ඔයාගේ දුවට මෙහෙම දෙයක් වුණා නම් ඔයා මොකද කරන්නේ මිස්ටර් ශර්මා?" ඉම්ලි ගින්නට කියනවා, "මෙතනින් කැරෝ චුට්ටක් එහාට එක් කරගෙන යන්න කියලා. බලමු එළකට මොකද වෙන්නේ කියලා."